සුබ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමකින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩල මත ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ත්‍රස්තවාදී මර්ධනයට යුරෝපා සංගමයේ සහාය පොලිසියට චීනෙන් ජීප් රථ මිරිච්ච විල තෙල් පිරිපහදු ව්‍යාපෘතියට ඕමානයෙන් ඩොලර් මිලියන 3.85ක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන්ට වන්දි ගෙවීම 90%කින් අවසන් ඇමරිකාව චීන භාණ්ඩවලට අය කරන තීරුබත්ත 25%කින් ඉහළ නංවයි ත්‍රස්තවාදී තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව යුරෝපා සංගමයේ පවසනවා. ශ්‍රී ලංකාව මේවර විට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්ලයිමර්ග් මහතා පවසනවා. යුරෝපා සංගමයේ සෑම විටම ශ්‍රී ලංකාවේ සමීප හිතවතෙකු සහ හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. ත්‍රස්තවාදී තර්ජනයට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව ඔහු අවධාරණය කළා. පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ මානුෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 760කට අධික මුදලක් ලබා දී තිබෙනවා. GSP Plus සහනේ ලබා දීම තුළින් අපනයන ආදායම වැඩි කර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකි වූ බවයි යුරෝපා සංගමය පවසන්නේ. නව නීතිපති ලෙස දපුලද ලිවේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දෙවරුම් දුන්නා. වැඩබල නීතිපතිවරයා ලෙස කටයුතු කළ දපුලද ලිවේරා මහතා නීතිපතිවරයා ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව පසුගිය දා තීරණය කළා. ඒ අනුව මේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ නීතිපති ධුරේ අද දෙවරුම් දුන්නා. මෙතර අභ්‍යන්තර සදේශ කටයුතු සහ පළත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අශෝක අලවත්ව මහත්මියද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. චීන රජයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් බහර දීම සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී. දිවෙනපුරා සියලුම පොලිස් ස්ථාන වෙත ජීප් රථේ බැගින් ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කළා. ඒ යටතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි මෙම ජීප් රථ ලබා දුන්නේ. ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චෑන් ෂුවන් මහතා ජනාධිපතිතුමා වෙත බහර දුන්නා. මෙම ජීප් රථ පොලිස් ස්ථාන වෙත ඉදිරියේදී ලබා දීමට නියමිතයි. මිරිච්ච විල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ඕමාන රජය ඇමරිකා ඩොලර් බිලියන 3.85ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඕමාන රජයේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ රට විශාලතම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසයි මිරිච්ච විල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. එමගින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයනවා. ඊට අමතරව නව රැකියා අවස්ථා රසක්ද උදා වෙනවා. පසුගිය 21 වනදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු රටේ පවතින තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය මේවන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත ඕෂද මහේෂ්. අද උදෑසන 10:30ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. ප්‍රථමයෙන් නිවාදය සඳහා එක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතායි. එෙහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මහජන බලාපොරොත්තු ගෙයින් ගෙට ගොස් සෝදිසි මෙහෙයුම් සිදු කිරීම බවයි. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැන්වීම සඳහා පළදායි වැඩපිළිවෙළක් අවශ්‍ය බවද මෙම වැරදි සිදු කළ පුද්ගලයන් නීතිය හමුවට ඉදිරිපත් කර දඬුවම් ලබා දිය යුතු බවද තවදුරටත් දහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. හදිසි නීතිය දීර්ඝ කිරීම සඳහා විපක්ෂයේ සහාය ලබා දෙන බවත් මඩකළුපේ විශ්වවිද්‍යාලය රජය යටතට පත්කල යුතු බවද මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියේ මඩකළුපේ ශරියා විශ්වවිද්‍යාලය ආරම්භ කළේ 2013 වසරේ පසුගිය රජය සමයේ බවයි. වත්මන් රජයේ අඩුපාඩු ඇත්නම් ඒ සොයා බැලීමට සූදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. තවද මහානායක හිමිවරුන්ගේ හා විහාරාධිපති හිමිවරුන්ගේ කැමැත්ත අනුව වෙසක් උත්සවය සැමරීමේ හැකියාවක් ඇති බවත් ඒ සඳහා අවශ්‍ය උදව් හා ආරක්ෂාව ලබා දීමට රජය සූදානම් බවද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අදහස් දක්වමින්
प्रकाश कर इन पास विवाद कैबिनेट नवन अमात्य आचार्य हर्षद सिल्ला महताय महता प्रकाश कर सिटी रटे सियलु दिनाट एक नीतियु बवाय अप सियलु दिनाट बीएन सेकेंड जीवती में ऐति लबा दी बवत अंतवादी निशा वेडियम पीडने लक्पी अति अहिंसक मुस्लिम जनता बवत अमात्य मेहदी प्रकाश कर सिटिया मे नतर किरीम सदा मुस्लिम जनता वट वेडी वग की प्रवती अति बवत समाज क्लेस अप अंतवादी कटे नुहकि बवत इतुमा प्रकाश कर सिटिया मेहि वेडिर तरत अपगे इदिर प्रवृत्ति विकास गेने में बलापुरुति समग्रण मम औषध प्रियांकर पार्लमेंट संकीर्णे सिट පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් වන්දි ලබා දීමේ කටයුතු මෙවන විට 90%කින් අවසන් බව අමාත්‍ය රංජිත් මද්දුම්පණ්ඩාර මහතා පවසනවා. ITN කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේ. පහුගිය 21 වෙනිදා සිද්ධ වූ මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්විච්ච ඒ වගේම හුවාලෙවිච්ච අය සියලු දෙනාටම වන්දි ගෙවන රජය තීරණය කරා. ඒ අනුව දැන් 90%කට වැඩි අපි වන්දි ගෙවලා තියෙනවා. සමහර අයගේ මරණකට අපි ලක්ෂ 10ක් කිව්වා. ඒකේ මරණ සහතිකේ කොටසක් දැන්ට ගෙවලා තියෙනවා. ඒ තුනට මරණ සහතිකේ නීත්‍යානුකූල උත්කරාම ගෙවනවා. ඒ වගේම තුවාලකාරීන්ටත් අවශ්‍ය කටයුත්තෙන් කරගෙන යනවා. ඒකේ වෛද්‍යවරුන්ගේ වාර්තා අවශ්‍ය වෙනවා. වෛද්‍යවරුන්ගේ වාර්තා අනුව ඒ අයට තියෙන හානිය තත්ත්වය අනුව ගෙවන්න අපි කටයුතු කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අතර සංහිඳියාව ඇති කිරීමට ප්‍රජාපොලිස් ඒකකයෙන් විශාල කාර්යභාරයක් සිදු වූ බව ප්‍රජාපොලිස් කොට්ටාෂයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අජිත් හේසිරි මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සංහිඳියාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ඇති වුණා. මම හිතන්නේ ඒක ගොඩක් දුරට 99%ක් විතර ඒවා දැන් නිරාකරණය වෙලා. ප්‍රජාපොලිස් කමිටු සමාජිකයින්ට ග්‍රාමාත්‍ය කාර්යාලය සමග තියෙනවා සංහිඳියාව යාත්‍රේ සම්බන්ධික ලේකම් කාර්යාලයක් ඒ අය දිවයිනේ ස්ථාන 9කදී අපේ නිලධාරීන් 500කට ආසන්න සංඛ්‍යාවකට සංහිඳියාව ගැන පුහුණුවක් ලබා දීලා තිබුණා. ඉතින් ඒ අතරේ ලබා දීපු පුහුණුව මේ අවස්ථාවේදී ගොඩාක් උපකාරී වුණා. මොකද ජනතාව දැනුවත් කිරීම පැත්තට. මෙතෙන්දී අපේ මේ සිද්ධිය ඇති වූ අවස්ථාවේ මුල් අවස්ථාවේ ඉඳලම ඕන් අපිට ලොකු පිටිවහලක් වුණා. සංහිඳියාව ඇති කරන්නේ කොහොමද? ඒක සංහිඳියාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා ඒ දැනුම මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ නිලධාරීන් ජනතාවට බෙදලා දුන්නා. ඒක මම හිතන්නේ ගොඩක් උපකාරී වුණා මේ තත්ත්වය සමත්වයකටපත් කිරීම සඳහා. එතකොට තමන්ගේ ප්‍රදේශයේ තියෙන දේපළ හා ජීවිත ආරක්ෂාවට ඔවුන් පොලිසිය සමග අත්ල වැදගත්තා. ගොඩක් වැදගත් තොරතුරු ඔවුන් පොලිසියට සැපයුවා. එතකොට ජනතාවට විශ්වාසයක් තිබුණා තමන්ගේ ප්‍රජා පොලිස් කමිටුව ගැන. එතකොට කමිටුව බාර නිලධාරිය ගැන. පාසල් කටයුතු මෙවන විට ක්‍රමෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාමසාන් උපවාසයේ වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා. එයද පාසල්වලට සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට බලපෑ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනවා. පුත්තලම කුරුණෑගල ගාල්ල ඇතුළු දිස්ත්‍රික් රැසක පාසල්වලට සිසුන්ගේ පැමිණීම පාසල් ආරම්භ වූ දිනට වඩා වර්ධනයක් පවතින බව විදුහල්පතිවරුන් පවසනවා. ක්‍රමවත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බැවින් දරුවන් පාසල් වෙත එවන ලෙසයි විදුහල්පතිවරුන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ. උතුරු පළාතේ පාසල්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය අදවන විට 71% දක්වා වර්ධනය වී ඇති බව පළාත් අධ්‍යාපන ලේකම් එස් සත්‍යශීලන් මහතා පවසනවා. වවුනියාව යාපනය මන්නාරම මුලතිව් හා කිරණොච්චේ දිස්ත්‍රික්කවල පාසල් අධ්‍යන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවයි අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙන්නේ. බලපිටිය හේනටිය ශ්‍රී රාහුල විද්‍යාලය රේවත ජාතික පාසල හා අහුංකල් රාජපක්ෂ විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක් දක්නට ලැබුණා. පාසල් අධ්‍යන කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වුණා. අපේ පාසල තුල මේ වෙනකොටත් ළමයි සංඛ්‍යාව පැමිණෙමින් සිටිනවා. ඒ ගැන සතුටුත් තියෙනවා. කිසි ගැටලුවක් නැතුව බාධින කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලනවා. පාසල තුල ගෙනුම් ගැනීම් ක්‍රියාවලිය වෙනදා වගේම නියමිත කාර්යසටහනට අනුව අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙන බව ඔබට තහවුරු කරනවා. අප විද්‍යාලයේ මේ වෙනකොට ආරක්ෂක විදිහට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍ය බට කණ්ඩයත් ඒ වගේම පොලිසියත් ත්‍රිවිධ හමුදාවේ සමාජිකයනත් අපිට මේ හා සම්බන්ධයෙන් උදව් කරනවා. සියලු දුවදරුවන්ට කාලච්ඡේද 8ම මේ වෙනකොට ඉගෙනුම් ක්‍රියාවලියේ සක්‍රියව සිදු වෙනවා. අපි උත්සාහ කරනවා අපිට පුළුවන් පරිමේ දරුවන්ගේ ආරක්ෂාව සලසලා පාසලේ දෛනික කටයුතු ටික නිවැරදිව කරගෙන යන්න මම ආරාධනා කරනවා විවෘතව සියලු දෙනාට පාසලට ඇවිල්ලා අධ්‍යන කටයුතු වලට සහභාගී වෙන්න කියලා.
ආරක්ෂාව හොඳින් කරගල තියෙන හින්දා අපි මේ සතියෙම ඉස්කෝලේ ආවා මට කියන්න තියන්නේ ඉස්කෝලේ යන්නේ නැති අනිත් ළමයින්ටත් ආරක්ෂාව තරගල තියෙන හින්දා ඔයාලත් ඉස්කෝලේ ඇවිල්ලා වෙනද වගේම වැඩ කටයුතු කරන්නයි කියලා අපි පාසල් වලට අවශ්‍ය පරිම ආරක්ෂාවක් ලබා දීලා තිබෙන්නේ පාසල් වලට ලබා දී තිබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ දෙමව්පියන්ගේ විශ්වාසය වඩාත් තහවුරු වෙලා තිබෙන බවත් සඳහන් කරන්න අවශ්‍යයි මේ අතර විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුද ලබන අගහරුවාදා සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා පවතින ආරක්ෂක තත්ත්වයේ යටතේ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ කටයුතු වල වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් HMC නිමල් සිරි මහතා පවසනවා ITN කළ විමසීමකදී එම මහතා මේ බව කියා සිටියේ ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා ගුවන් නියම පාර්ශ්වල කීපයකට අවසර දීලා තියෙනවා නමුත් දැන් අප්‍රේල් මාසයේ 21 වෙනිදා රාජ්‍යවාදී කටයුත්තෙන් පස්සේ අපිට මේ ගුවන් නියමුවන් සඳහා පුහුණු වීමට අවසර දන් ලබා දීම ගැන නැවත සලකලා බලන්න සිදු වුණා මොකද ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ නැති වෙන්නේ කොහොමද කරන්න කියලා විශේෂයෙන්ම මේ පුහුණු කටයුතු සඳහා ලංකාවේ ශිෂ්‍යයන් සහභාගී වීම තමතරව විදේශවල ශිෂ්‍යනුත් ඇවිල්ලා සහභාගී වෙන නිසා දේශවලින් එන ශිෂ්‍යයින් පිළිබඳව අපි සම්පූර්ණ ආරක්ෂණ නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. අපි රත්මලානේ මේ ගුවන් නියම පුහුණු කටයුතු කරගෙන යන්න අවසර දීලා තියෙනවා. උපකරණ ආශ්‍රිතව කරන පුහුණු වීම කරන්න ඕන නම් මත්තර ජාත්‍යන්තර ගුවන් තොටුපළ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. බල්ලන්නැහි ජාත්‍යන්තර ගුවන් තොටුපළට එහෙම අපි తాවකාලිකව අත්හිටවලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය තරම් සොරකම් සිදුවන නිලධාරී වාදයක් තිබෙන වෙනත්තනක් නැති බව විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. මම විශ්වාස කරන්නේ දේශපාලනේ තියෙන කාලේදී කරන්නම් කියපු ටික කරන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ක්‍රීඩාව අපිට හම්බුනේ බොහොම කෙටි කාලයකට ඉස්සෙල්ලා. මම මුලින්ම ක්‍රීඩා අමාත්‍යකම ගන්න කැමති වුණේ නැහැ මොකද එතන ප්‍රශ්න ජාලාවක් තියෙන නිසා. ක්‍රීඩා අමාත්‍යාංශයේ තරම් වරකම් වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ තරම් නිලධාරී වාදයේ තියෙන ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙනවා ක්‍රීඩා 66ක්. ඒ ක්‍රීඩා 66 තියෙන ෆෙඩරේෂන් එහෙම නැත්නම් සංගම් වල තියෙන ප්‍රශ්නත් එක්ක මහා අච්චාරු ජාලාව. ඊයේ දවසේ නම් මඩ කන්නේ වෙන්නේ. දැන් ඉතින් ඒකත් මිනිත් කන මඩ ඇත්ත කියන්නේ කිල්ලත් මඩ කන. මිනිසුන්ට මඩ ගහලා මිනිස්සු විනාශ කරන්න ඕනෙවම ඕනි තරම් ගහන්න පුළුවන්. පළ ඇති ගැස්සල්ට ගල් ගහනවා වැඩි. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ මහියංගනයේ පැවති උත්සවයකදී. මහියංගනයේ පොදු ක්‍රීඩාංගණය සඳහා අංග සම්පූර්ණ ප්‍රේක්ෂකාගාරයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවේකාගාරයක් සහ සනීප ආරක්ෂක සේවා සහිත වේදිකරණ මෙම ව්‍යාපෘතිය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 200ක්. ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකරනු ක්‍රිකට් ක්‍රීඩා පුහුණු වීම සඳහා යොදා ගන්නා පැති විකට්ටුව විවෘත කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මහියංගනයේ අවට ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණද ප්‍රදානය කෙරුණා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක්. ऐतिहासिक रंचमंडम मेटी और सुसान भूमि यवट ऐतिहासिक स्थान अध्यापन संचारक कलाप्यक्लिस संवर्धने किरीमट सबरगमो पलात्सभावे अवधाने मोति बिनवा කිස්තු පූර්ව 2325 කාලයට අයත් රංජ මඩම මැටියුරු සුසාන භූමිය සුවකෙනුනේ 2007 වසරේ සිදු කළ කැණීම් වලින් අනතුරුයි රංජ මඩම විද්‍යාලීය භූමිය ඇති මැටියුරු තුල තිබී මානවයට සැකලි භෂ්මාවශේෂ හා ඒවා දැවීමට යොදාගත් දව අඟුරු මෙන්ම භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ වළංගුල කොටස්ද හමු වුණා රංජ මඩමට කිලෝමීටර් 2ක් දුරින් නැති උඩ රංජ මඩම ප්‍රදේශයේ මෙම මානවයා විසුවේ ඇයි සැලකෙන නිවසක පාදමක්ද සුවකෙන තිබෙනවා කාල නිර්ණ පරීක්ෂණ අනුව ඒකිස්තු පූර්ව 2356 දක්වා දිවෙන බවයි ප්‍රදේශීය නිරීක්ෂණ චාරිකාවට එක් වූ පුරාවිද්‍යා මහාචාර්ය රාජ සෝමදේව මහතා පවසන්නේ රංජ මඩම සොහොන් භූමිය හා උඩ රංජ මඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙවර විට සංරක්ෂණය කර තිබෙනවා රංජ මඩම මහවිද්‍යාලයේ භූමිය ඇති සුසාන භූමිය විදුහලෙන් වෙන් කර සංචාරිකින් සඳහා විවෘත කරන බව සබරගම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා මෙහිදී පැවසුවා ඊට අවශ්‍ය ප්‍රවේශ මාර්ග සනීප ආරක්ෂක පහසුකම් මෙන්ම රතගල් දෙද කිරීමට නියමිතයි මඩකලපෝ උසස් අධ්‍යාපන ආයතන ඇතුළු සියලුම උපාධි පිරිනැමීමේ පෞද්ගලික අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයට යටත් කරගත යුතු බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය අවධාරණය කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ මේ රටේ විශාල සංවාදයක් ඇති වුණා මේ රටේ උසස් අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ යුතුයි කියන බලගත් මතවාදයක් රටේ ඇතිවෙතුනා මෙවැනි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්ුත් ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ මේක හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට සීමා වුණ කරුණක් නෙමෙයි
සම්පූර්ණයෙන්ම නියාමනයන්ට යටත් රජයේ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරගන්නවා නම් ඒ සඳහා වූ ඒ සියලු නියාමයන් සලකිල්ලටගෙන කළ යුතුයි කියන එකයි අපේ අදහස. මේ ඉස්ලාමීය ගල්ෆ් කලාපයේ රටවලින් ඇවිල්ලා ඉන්න ඉස්ලාම් ආගම දේශනා කරන උගන්වන අරාබි භාෂාව උගන්වන ගුරුවරුන් රට තුල ඉන්නවායි කියන එක පැහැදිලිව පෙනියනවා. හැබැයි ඒ ගුරුවරුන් මොනවද කරන්නේ මොනවද උගන්වන්නේ සොයා බලන යාන්ත්‍රණය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට අමාත්‍යංශයට නැහැ. වහාම මේ සියලුම ඉස්ලාමීය අධ්‍යාපන ආයතන කියන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ පාලනයට මේක යටත් කරන්න. රට වෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ පස්වන දිනටත් අද දවසේ ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංකල්පය අද අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව තුළින් අපි අත්වටුවා. අද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනය. අද උදෑසන පටන් මේ මොහොත දක්වා විවිධ වැඩසටහන් ගණනාවක් පැවැත්වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20ක් ආවරණය වන පරිදි විවිධ සංවර්ධන ව්‍යාපෘති ගත වූ දින 4ක කාලය තුළ 2000කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුණා. එමගින් ප්‍රදේශයේ පවතින සංවර්ධන ගැටලු, රැකී රක්ෂා ගැටලු ඇතුළු විවිධ සංවර්ධන කටයුතු රාශියකට පිළියම් යෙදුණා. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අමාත්‍යංශ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ක්‍රියාත්මක කරනවා. අද දිනය තුළ අම්පාර ජලජීවී වගා සංවර්ධන අධිකාරියේදී ප්‍රදේශයේ ධිවරයින් 600කට ධිවර ආම්පන්න බෙදා දීමක් සිදු කෙරුණා. මෙය ක්‍රියාත්මක කෙරුණේ ධිවර අමාත්‍යංශයේ මූලිකත්වයෙන්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියනයක්. ඊයේ දිනේ වන විට මෙතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති මගින් සෙත සැලසුණු පවුල් සංඛ්‍යාව 417,951ක්. ඊයේ දිනේ වෙන විට ඒ වෙනුවෙන් රුපියල් මිලියන 91.7ක් වැය කර තිබෙනවා. මේ අතර ජනපතිට කියන්න වැඩසටහන ඊයේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මගින් ක්‍රියාත්මක දරුවන් සුරකිමු වැඩසටහනද ඊයේ දිනේත් ක්‍රියාවට නැංගුණා. ඊට ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණ මේ දවැන්ත වැඩපිළිවෙලේ තවත් ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ගණනාවක් අද සවස් වරුවේදී පැවැත්වීමට නියමිතයි. ඒ සියලු තුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනීමේ බලාපොරොත්තු වෙන මම දැනට සමු ගන්නවා. LTTE සංවිධානය යලි පිහිටුවේ යුතු බව පවසන ලදැයි රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගෙනුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මේ වනතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නීති උපදෙස් ලබා දෙන ලෙස අධිකරණය නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කළා. අදාළ ප්‍රකාශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විජේකලා මහේශ්වරන් මහත්මිය මේ වන විට අපමත මුදාහැර තිබෙනවා. නඩුව ජුනි මාස 28 වෙනිදා යලි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බුද්ධ ශාසන අමාත්‍යංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන දහම් සරසවිය බුද්ධ ධර්ම පාඨමාලාවේ සහතික පත් ප්‍රදානෝත්සවය මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාඨමාලාව සාර්ථකව අවසන් කළ 889 දිනක සඳහා මෙහිදී ඩිප්ලෝමා සහතික පිරිනැමුණා. හෙන්රි වර්ණකුල සූර්ය මහතා රචනා කළ නාදුනන තුවක්කුකරුවා ග්‍රන්ථයේ එළිදැක්වීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා. 1987-1990 කාලයේ දේශපාලන හා සමාජ සිදුවීම් මුල් කර ගනිමින් මෙම කෘතිය රචනා කර තිබෙනවා. මහා සංඝරත්නය දේශපාලන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk